ආයුබෝවන් ළමයි, අපි එක ශ්‍රේණියේදී ඉගෙන ගන්නා පිල්ලම් හඳුනා ගනිමු. පුංචි දූල පුතාලා මේ පිල්ලම් හොඳින් හඳුනාගෙන තව තවත් වචන සොයමින් ලියන්න කියන්න පුරුදු වෙන්න. හල් කිරීම. හල් කිරීම පිල්ලමක් නෙවෙයි. හල් කිරීම සඳහා සංකේත දෙකක් තියෙනවා. එක කොඩිය, දෙක රැහැන. කොඩිය යෙදෙන වචන බලමු අපි මොනවද කියලා. මල්ල, අත්ත, පල්ලම. ඊළඟට රැහැන යෙදෙන වචන ගව්ව, කම්මල, ඉරට්ට, ඇලපිල්ල. අපි බලමු ඇලපිල්ල. ඇලපිල්ල යෙදෙනකොට අකුරකට එන ශබ්දය ආ ශබ්දය. අපි බලමු ම අකුර අරගෙන මයන්නට අපි ඇලපිල්ල යෙදුවම අපි කියවන්නේ කොහොමද? ඇදලා මා කියලා නේද? එතකොට මා කියලා කියවනකොට ඇහෙන ශබ්දය මොකද්ද ළමයි? මා. ආගෙන ඉන්න. මයන්නට පස්සේ ඇහෙනවා ආ ශබ්දය. අන්න බලන්න, අපි වකුරකට ඇලපිල්ල යෙදුවම අපි ඒක කියවනකොට ඇදලා කියවනවා ඇහෙන ශබ්දය ආ ශබ්දය. මාල, නාද, තාරාවා. දැන් මෙතන තාරාවා කියලා කියවනකොට බලන්න අකුරු තුනටම ඇලපිල්ල යෙදිලානේ නේද? එතකොට අපි අකුරු තුනම ඇදලා කියවන්නේ ආ ශබ්දය ඇහෙනවා. තාරාවා. එහෙම නැත්නම් අපි එක කියවන්නේ කොහොමද? තාරාවා. කෙටි ඇදපිල්ල. කෙටි ඇදපිල්ලෙදී ඇහෙන ශබ්දය තමයි ඇ ශබ්දය. එතකොට අපි බලමු අකුරකට කෙටි ඇදපිල්ල දානකොට ඇ ශබ්දය එන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු න. න අකුරට කෙටි ඇදය දැම්මම ඇහෙන ශබ්දය නැ. නැ කිව්වම බලන්න පුතාලා, නැ කියනකොට ඇහෙන ශබ්දය හොඳට ඇහුම්කන් දීලා නයන්නත් එක්කම නයනට පස්සේ ඇහෙනවා ඇ ශබ්දයක් නේ, නැ. එතකොට දයන්නට දැම්මම ද, පයන්නට දැම්මම පැ. අන්න එහෙමයි, අකුරට කෙටි ඇදේ ආවම ඇ ශබ්දයක් ඇහෙනවා. බලන්න අපි දැන් මේ වචන ටික කියවමු. නැ ව, ද ල, පැ ය. අන්න එහෙමයි කෙටි ඇද පිළි දෙන වචන කියවන්නේ. දික් ඇද පිල්ල. දික් ඇද පිල්ලෙදී ඇහෙන ශබ්දය තමයි ඈ ශබ්දය. ඈ. බලන්න ක අකුරට දික් ඇද පිල්ල දැම්මම කෑ. ස අකුරට දැම්මම දික් ඇද පිල්ල සෑ. ර අකුරට දැම්මම රෑ. අකුරට පස්සේ මොකක්ද ඉන්න ශබ්දය? ඈ ශබ්දය. කෑ, සෑ, රෑ. උතාලට ඇහුම් කන් දුන්නම හොඳට තේරෙයි. කෑම. ඔන්න දික් ඇද පිල දාපු පළවෙනි වචනේ කෑම. ඊළඟ වචනේ සෑය. ඊළඟ වචනේ රෑන. තේරුණාද? අයිත් අපි කියවමු. කෑම, සෑය, රෑන. ඊළඟ පිල්ලම කෙටි ඉස්පිල්ල. කෙටි ඉස්පිල්ලෙදී යෙදෙන ශබ්දය තමයි ඉ ශබ්දය. අපි බලමු ක අකුරට ඉස්පිල්ල දැම්මම කෙටි ඉස්පිල්ල කියවන්නේ කොහොමද? කි. කි. බලන්න කයනට පස්සේ ඇහෙන ශබ්දය ඉ. ඉ ශබ්දයක් ඇහෙනවා. කි. එතකොට අපි බලමු ම අකුරට ඉස්පිල්ල දැම්මම මි. ඇහෙනවනේ මයනට පස්සේ ඉ ශබ්දය ඇහෙනවා. අපි බලමු පයන්නට කෙටි ඉස්පිල්ල දාලා පි. පයන්නට පස්සේ ඉ ශබ්දය ඇහෙනවා. හොඳට තේරුම් ගන්න. එතකොට අපි බලමු මේ වචන
කියවලා කෙටි ඉස්පිල්ල දාපු මේ වචන අපි කියවලා බලමු. කි රි කිරි මි ටි මිටි පි නි පිනි දික් ඉස්පිල්ල. දික් ඉස්පිල්ල අපි බලමු එන ශබ්දය මොකද්ද කියලා. දික් ඉස්පිල්ලෙදි ඊ ශබ්දය අපි බලමු අකුරු වලට දික් ඉස්පිල්ල යොදන හැටි. කයන්නට දික් ඉස්පිල්ල යෙදුවම කී බලන්න කී කියලා කයන්නට පස්සේ උගලන්ට ඇහෙනවා ඊ ශබ්දයක් කී. ගයන්නට අපි දික් ඉස්පිල්ල යෙදුවම ගී ඊ ශබ්දයක් ඇහෙනව නේද ගයන්නට පස්සේ. ඒ වගේම තමයි අපි හ වලට යොදලා බලමු. හ අකුරට ඉස්පිල්ල යෙදුවම දික් ඉස්පිල්ල හී. ඔන්න බලන්න අපි දැන් මේ වචන කියවමු දික් ඉස්පිල්ල යොදවපු. කීර ඒ අකුර අපි ඇදලා කියන්නේ නේද. ඊළඟ වචනේ ගීත දික් ඉස්පිල්ල දාපු අකුර ඇදලා කියවනෝ. හීනය ඒකෙත් දික් ඉස්පිල්ල දාපු අකුර ඇදලා කියෙව්වේ අපි. ඊළඟට කෙටිපාපිල්ල. කෙටිපාපිල්ලෙදී එන ශබ්දය උ ශබ්දය. ස වලට අපි කෙටිපාපිල්ල දැම්ම සු. සයනට පස්සේ කියවෙන උ ශබ්දයක් නේද. ක වලට දැම්මම කු. ර වලට දැම්මම රු. බලන්න අකුරට පස්සේ උ ශබ්දය එනවා. හොඳට ඒක තේරුම් ගන්න. එතකොට මෙතන පාපිලි තුනක් තියෙනවා පුතාලට හඳුනගන්න. සුදු කියද්දි දාලා තියෙන පාපිල් අපි හඳුන්වනවා කෙටි කොන් පාපිල්ල. සුදු කියනකොට කෙටි කොන් පාපිල්ල. ඊළඟට කුඩය කියනකොට යෙදලා තියෙන කු වලට යෙදලා තියෙන පාපිල්ලට අපි කියනවා කෙටි වක් පාපිල්ල. ඊළඟට රුව. රුව කියනකොට යෙදිච්ච පාපිල්ල කෙටි ඇද පාපිල්ල. මේ පාපිලි වර්ග තුනත් හොඳට හඳුන ගන්න. ඊළඟට දික්පාපිල්ල. දික්පාපිල්ලෙදී යෙදෙන ශබ්දය තමයි ඌ ශබ්දය. බලන්න මේ අකුරු කියවලා දික්පාපිල්ල යෙදුවම අපි කියන හැටි. ක වලට අපි දික්පාපිල්ල දැමම කූ. එතකොට කියවෙනවා නේද ඌ ශබ්දයක් ඇහෙනවා අපිට කූ. ම වලට දික්පාපිල්ල දැමම මූ. ර වලට දික්පාපිල්ල දැමම රූ. එතකොට අපි බලමු මෙතනත් මේ පාපිලි තුන අඳුරගමු. කූ ර කියද්දි කූ වලට දාලා තියෙන පාපිල්ල දික් වක් පාපිල්ල. මූණ කියද්දි අපි මයන්නට දාලා තියෙන පාපිල්ල දික් කොන් පාපිල්ල. රූප කියද්දි අපි ර වලට දාලා තියෙන පාපිල්ල දික් ඇද පාපිල්ල. කූ ර මූණ රූප. අන්න ඒ විදිහටයි ශබ්ද වෙන්නේ වචන. ඊළඟට කොම්බුව. කොම්බුව යෙදෙනකොට එන ශබ්දය තමයි එ ශබ්දය. අපි හ අකුරට කොම්බුව දැම්මම ශබ්ද වෙන්නේ එ. හෙට. බ අකුරට කොම්බුව දැම්මම ශබ්ද වෙන්නේ බෙ. බලන්න අර මම කියපු විදිහට අකුරට පස්සේ ඇහෙනවා ඒ ශබ්දේ. ග අකුරට කොම්බුව දැම්ම ශබ්ද වෙන්නේ ගේ. හේ බේ ගේ ඇහෙනව නේද. දැන් එක අකුරක් අපි ගමු හ ගත්තම හේ කියනකොට හයනට පස්සේ ඒ ශබ්දය ඇහෙනව පුතාලට. අන්න ඒ විදිහට අපි එහෙනම් අපි වචන ටික දැන් ශබ්ද කරලා බලමු. හෙට හෙට. බිනය බිනය. ගේ දර ගෙදර. අන්න එහෙමයි කොම්බු යෙදෙනකොට වචන ශබ්ද කරන්නේ. ඊළඟට කොම්බුව සහ හල් කිරීම. කොම්බුව සහ හල් කිරීම යොදනකොට ශබ්ද වෙන්නේ ඒ ශබ්දය. දැන් අපි බලමු ම අකුරට කොම්බුව සහ හල් කිරීම යොදලා
එතකොට මෙතන යෙදිලා තියෙන්නේ කොම්බුවයි රැහැණයි නේද? හල් කිරීම අපි කිව්වනේ සංකේත දෙකකින් භාවිතා වෙනවා කියලා. එතකොට ඒක කියවන්නේ කොම්බුවයි මයන්නට රැහැණ යෙදුනම මේ. ඔන්න ඒ ශබ්දයක් එනවා මයන්නට පස්සේ. කොම්බුවයි පයන්නයි හල් කිරීමයි යාම පේ. බලන්න පේ කියනකොට පයන්නත් එක්ක ඒ ශබ්දයක් ඇහෙනවා. ඊළඟට සේ සයනට කොම්බුවේ හල් කිරීමයි දැමම සේ. සේ කියනකොට පුතාල එතකොට අඳුර ගන්නව කොම්බුවේ හල් කිරීමයි මෙතන තියෙන බව ඒ ශබ්දයත් එක්ක. අපි වචන ශබ්ද කරමු. මේ සය පේර සේ සත. ඊළඟට කොම්බුව සහ ඇලපිල්ල. කොම්බුව සහ ඇලපිල්ල යෙදෙනකොට එන ශබ්දය තමයි ඔ. ඔ ශබ්දය. කොහොමද ඔ ශබ්දය අපි හඳුනගන්නේ? අපි බලමු ද අකුරට දාලා කොම්බුව සහ ඇලපිල්ල. අපි කියවන්නේ එතකොට දො. බලන්න දො. දො කියලා බලනකොට ඇහෙනව ඔගලන්ට දො කියනකොට දයන්නට පස්සේ ඔ ශබ්දයක්. ඔගලොත් මං වගේ ශබ්ද කරලා බලන්න. පො. පො කියනකොට පයන්නට පස්සේ ඇහෙනවා අපිට ඕ ශබ්දයක්. ඒ කියන්නේ කොම්බුවේ ඇලපිල්ලයි දාලා නේද? ක අකුරට කොම්බුවේ ඇලපිල්ලයි දැම්මම අපි ශබ්ද කරන්නේ කෝ. අන්න ඒ විදිහට තමයි මේ අකුරවල ශබ්දේ එන්නේ කොම්බුව සහ ඇලපිල්ල යෙදුවම. අපි එහෙනම් මේ වචන ටික නැවත කියවමු. දො ර පො ත කෝ ස කොස්ස දොර පොත කොස්ස. ඊළඟට කොම්බුව ඇලපිල්ල සහ හල් කිරීම. කොම්බුව ඇලපිල්ල සහ හල් කිරීම යෙදුවම එන ශබ්දය තමයි ඕ ශබ්දය. කොහොමද ඕ ශබ්දය එන්නේ? ඔන්න ඔක්කොම පිල්ලන් ටික මෙතන එකතු වෙලා වගේ නේද? ඒ කියන්නේ කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි තුනක් ඇවිල්ලා. එතකොට කොහොමද කියවන්නේ? අපි බයන්නට දැම්මම කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි තුනම බෝ වෙනවා නේද? බෝ වෙනකොට එන ශබ්දය තමයි ඕ. බලන්න බ වලට පස්සේ ඕ එකක් ඇහෙනවද කියලා? බෝ. ඊළඟට ම වලට දැම්මම කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි තුනම කොහොමද අපි කියවන්නේ? මෝ. මයන්නට පස්සේ ඇහෙනව නේද ඕ ශබ්දයක්. ර වලට දැම්මම කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි රෝ. අපි මේ වචන ටික කියවමු. බෝල මෝරා රෝදය. ආයිබුවන් දූල පුතාලට. එහෙනම් පුතාල මේ පාඩමට කැමති නම් තවත් අලුත් පාඩම් දැනගන්න ඉදිරියේදී අපේ channel එක subscribe කරන්න.